apartment for each university in each city city wise වැදගත්කම කියලා. එහෙම නැත්නම් migration department එක එහෙම ඕගොල්ලෝ Sweden වල. ඉතින් මම housing queue එක register මෙහි ඇවිල්ලා ඉස්සල්ලාම කරන දේ තමයි Sweden වල personal number එක ගන්න එක. ඉතින් personal number එකට ගන්න ඕගොල්ලෝ access කරන්න ඕන Swedish ID එක. personal number එක තියෙන Swedish ID එකක ඒ Swedish ID එක ඔයාලගේ නම හතක් තියෙනවා. පළවෙනි එක තමයි first hand contract කියන්නේ. first hand contract කියලා Swedish වලින් කියනවා නම් මාස 3ක නෝටිස් පීරියඩ් එකක් දෙන්න ඕනේ. යුනිවර්සිටි එකක. ඉතින් එයා ලොග්ගුලා කියන්නේ එන්ටර් වුණා. එතකොට ගියන් පස්සේ ඒගොල්ලන්ගේ මේ ඒගොල්ලන්ගේ housing company එක ගැන ඩීටේල් ඔක්කොම තියෙනවා. vacant apartment. හෙලෝ හැමෝටම සුබ දවසක්. ඉතින් ඔයගොල්ලෝ හැමෝම living in Nordics වලට ඉතාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මමත් අදත් ඔයගොල්ලන්ට ඉතාම වැදගත් වීඩියෝ එකක් අරන් ආවා. මොකද මෙහි එන්න ඉන්න ස්ටුඩන්ට්ස්ලා සහ මගේ යාළුවෝ මෙහි ඉන්න ස්ටුඩන්ට්ස්ලාගෙන් මට ලොකු රික්වෙස්ට් එකක් ආවා. මේ Sweden වල කොහොමද මේ ඔයගොල්ලෝ එන්න කලින් apartment එකක් ඔයගොල්ලන්ගේ නමට secure කරගන්නේ කියලා. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ මෙහෙ එන්න කලින් apartment එකක් secure කරගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ගේ නමට apartment එකක් housing contract එකක් ඔයගොල්ලන්ගේ නමට ගන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත්. ඉතින් මම මේ වීඩියෝ එකේ විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට මොකද්ද මේ එන්න කලින් මේ apartment එක secure කරගත්තාම තියෙන වැදගත්කම කියලා. ඒත් එක්කම මම මේ වීඩියෝ එකේ කතා කරනවා මෙහි තියෙන housing contracts වර්ග. ඊළඟට ඒ වගේ housing contracts දෙන student apartment දෙන website ගැන මම ඒ වගේ හැම city එකකින් city එකට සහ university එකකින් university එකට එහා සම්බන්ධලා ඉන්න student apartment වර්ග සහ අනිකුත් apartment වර්ග list එකක්ම මේ වීඩියෝ එකේදී ඔයගලන්ට කියන්න බලාපොරොත්තු වෙන මේක මම හිතන ඉතින් ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද මේ ඔයගොල්ලෝ ආවන් පස්සේ මේ එන්න කලින් මේ apartment එක secure ගන්න එක ඉතාම වැදගත් වෙනවා. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු මේ ඒ apartment එකට කොහොමද ඔයගොල්ලෝ උන්ගේ apply කරන්න කියලා. ඉතින් application process එකකුත් තියෙනවා. ඉතින් කොහොමද ඒකට මොනවද අවශ්‍ය requirements කොහොමද apply කරන්න කියලා මම පොඩි demo video එකක් ඔයගොල්ලන්ට අරන් එන්නම්. ඉතින් මම හිතනවා මේ ගොඩක් ඔයගොල්ලන් interesting video එකක් වෙයි කියලා. ඉතින් ඔයගොල්ලෝ දිගටම මේ video එක බලන්න. ඉතින් ඒත් එක්ක මම ඔයගොල්ලන්ගේ පොඩි ඉල්ලීමක් කරනවා. දැනටමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එකත් click කරන්න. ඔයගොල්ලන්ට මොනවා හරි comment එකක් තියෙනවා නම් මේ video එක හරහා comment කරන්න. video එකකින් මොනවා හරි දැනගන්න තියෙනවා නම් මගේ email එක හරහා හරි අහන්න. ඉතින් මම දැන් මුලින්ම කියන්නම් ඔයගොල්ලන්ට මේ Sweden වල apartment එකක් secure කරගන්න එකේ වැදගත්කම කියලා. ඉතින් ඇත්තටම ඔයගොල්ලන්ගේ migration application එක submit කරද්දී අහනවා migration vacant එකකින් එහෙම නැත්නම් migration department එකකින් එහෙම නැත්නම් migration agency එකකින් Sweden. ඔයගොල්ලෝ Sweden එකේ application එකක් Sweden වල apartment එකක් ඔයගොල්ලන්ට තියෙනවද කොහමද මොකද කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින් දැන්ට ඔයගොල්ලන්ට application එක නැති හින්දා ඔයගොල්ලන්ට කියන්න පුළුවන් ඔයගොල්ලෝ already housing queue එක register ලා ඉන්නේ එන්න කලින් කොහොම හරි apartment එකක් secure කරගන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් මම ඇත්තටම ඔයගොල්ලෝ මගේ අර visa application process එක කරන විදිහ මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මම මේ comment section එකේ තියෙන මේ වීඩියෝ එකේ link එක ඒක ගිහිල්ලා බලන්න. ඒකෙත් මම clearly explain කරලා දෙනවා මේ ඒකට දෙන උත්තරේ මොකද්ද කියලා. ඉතින් සමහරවිට migration office වල අහනවා ඔයගොල්ලන්ගේ decision එක දෙන්න කලින් ඔයගොල්ලන්ට housing contract එකක් තියෙනවද කියලා. ඔයගොල්ලන්ට housing contract එකක් තියෙනවා නම් ඉතින් මේ decision එකට ඒක ඇත්තටම ගොඩක් ලොකු plus point එකක්. ඉතින් ඒක හින්දා ඒක නැතයි කියලා ප්‍රශ්නයක් නැහැ. උන්ට තින් ඒක තියෙනවා නම් ටිකක් plus point එකක්. ඉතින් ඒක හින්දා ඉතින් මේ housing contract එක කියන එක ඉතාල වැදගත් කියලා මට හිතුණා. number 2 තමයි ඉතින් ඔයගොල්ලන්ට housing contract එකක් පුළුවන් තරම් ඉක්මනින් apply කරලා ඔයගොල්ලන්ගේ නමට secure කරගත්තොත් ඔයගොල්ලෝ ටිකක් stress free. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන් ඔයගොල්ලන්ට apartment එකක් තියෙනවා, ඇවිල්ලා ඉන්න තැනක් තියෙනවා, address එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඔයාලගේ මෙහෙ එන්න කලින් තියෙන වෙනත් වැඩවලට ඔයාලගේ කාලය යොමු කරගන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රිපරේෂන් ප්‍රොසෙස් එකක් තියෙනවා ඔයාලන්ට බඩු ලැහැත්ති කරගන්නවා තියෙනවා. සමහර අය වාහන විකුණන්න, ඉඩම් විකුණ ගන්න, සල්ලි හොයා ගන්න ඒ වගේ වැඩ මන් දන්න ඔයාලන්ට ගොඩක් තියෙනවා කියලා මේ දවස්වල. ඉතින් ඒකින්ද තව ইনফরমේෂන් හොයා ගන්න, ස්ටඩි වලට ලැහැත් වෙන්න හැම දෙයක්ම තියෙන හින්දා මම හිතනවා මේ housing contract එක ඉක්මනට apply කරලා මේ දවස් ටිකේ apply කරලා register ලා ඉන්න එක ඉතා වැදගත් කියලා. ඉතින් ඔයගොල්ලෝ දැන් මොකක් හරි housing contract එකක register වුණොත් අද ඔයගොල්ලන්ට housing queue එකකට තමයි register වෙන්නේ මෙහි Sweden වල. ඉතින් මම මේ housing queue එකක register වෙන එක පස්සේ video එකේ මේ video එකේ අතරමඟදී ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් ඒ ඔයගොල්ලෝ register වෙච්ච දවසින්දලා ඔයගොල්ලන්ට points add වෙනවා දවසකට.
ඔලට ගොඩක් පොයින්ස් දෙනවා කියන්නේ ඔයාලට හවුසින් අපාර්ට්මන්ට් එකක් අනාගතේ සිකියර් කරගන්න තියෙන chances වැඩි. ඉතින් පුළුවන් තරම් හවුසින් ඒජන්සි වල එහෙම නැත්නම් හවුසින් කොන්ට්‍රැක්ට් දෙන කම්පැනි වල register වෙලා ඔයාලගේ Q points පුළුවන් තරම් දුරට වැඩි කරගන්න. ඉතින් ඒක ගොඩක් අනාගතේත් ඔයාලන්ට ගොඩක් ලොකු benefit එකක් එනවා. ඉතින් ඒකෙන් තමයි මේ හවුසින් කොන්ට්‍රැක්ට් එක register වෙලා ඉන්න එක ඉතාල වැදගත්. ඊළඟට අපි හිතමු ඔයගොල්ලෝ මෙහි ආවයි කියලා. ඔයගොල්ලන්ට housing contract එකක් තිබුණ නැතත් ඔයගොල්ලන්ට ඉන්න වෙන්නේ hotel එකක නැත්නම් Airbnb එකක. ඉතින් ඒක සාමාන්‍යයෙන් මාසයකට housing contract එක කියන විදිහකට වගේ double. සාමාන්‍යයෙන් hotel එකක් කියන්නේ ඉන්න ගියොත් එහෙම ක්‍රෝන 1000ක් 1500ක් වගේ යනවා. ඒ කියන්නේ ඒ වගේ දවස් 10ක් වගේ හිටින් ක්‍රෝන 10000ක් වගේ ගිහිල්ලා. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට student apartment එකක් Stockholm වලින් එළියේ 5000කට 6000කට, ඒ කියන්නේ family එක්ක එනවා නම් එහෙම නැත්නම් 4000කට වගේ ගානකට ගන්න පුළුවන් ඉතින්. ඉතින් අර වගේ ලොකු ගානක් වැය කරනවා කියන්නේ ඉතින් ඕගොල්ලෝන්ගේ සල්ලි නිකරුනේ විනාශ වෙනවා. ඉතින් අපි මෙහෙ ඉන්නේ ඇත්තටම ගොඩක් ලොකු බර්ඩන් එකකට වගේ study fees වල වේදම් කරන් තිනවා. ඊළඟට family එකත් එක්ක යනවනේ ඒවට day to day expenses tuition fees ගෙවන්න. ඒ ගොඩක් වැඩ හින්දා මේ සල්ලි කියන එක මේ රටේ එද්දි ස්ටුඩන්ට් කෙනෙක් ඇතුළේ තාම වැදගත්. ඉතින් ඒක හින්දා මේ සල්ලි පරිස්සම් කරගන්න විදිහට වැඩ හදා ගන්න එක තමයි කරා ගන්න. ඉතින් ඕගොල්ලෝ බලලා වෙබ්සයිට් වල බලලා සාමාන්‍යයෙන් අඩුවට තියෙන apartment එකක් set කරගන්න. ඉතින් අඩුවට තියෙන apartment එක set වුණාතොත් ටෙක් වැඩිපුර එකක් හරි අරගෙන ලොකු ගණන් වලට නෙවෙයි සාමාන්‍යයෙන් 5000 6000 වගේ range එකකට අරගෙන ඇවිල්ලා පස්සේ වෙන එකකට මාරු වෙන්නත් පුළුවන්. ඉතින් ඒකෙන් හින්දා ඒ housing contract එක කියන එක ඉතා වැදගත්. ඉතින් මේකලෝ ඕගොල්ලෝ ඇවිල්ලා මෙහි ඇවිල්ලා ඉස්සල්ලාම කරන දේ තමයි Sweden වල personal number එක ගන්න එක. ඉතින් personal number එකට ගන්න ඕගොල්ලෝ access කරන්න ඕනේ Swedish tax agency කියන එක. ඉතින් ඒක හැම සිටි එකකම වගේ තියෙනවා. ඉතින් ඒ tax agency එක කියන්නේ මේ Swedish වලින් scatter bucket එකට කියලා. ඒ scatter bucket එකට ගියාට පස්සේ ඒගොල්ලෝ ඕගොල්ලන්ගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඕගොල්ලන්ගේ තියෙන address එක තියෙනවද කියලා. ඒ address එක ඉල්ලන්නේ එකක් තමයි ඕගොල්ලන්ගේ තියෙන personal number එකත් එක්ක එහෙම නැත්නම් Swedish ID එක. personal number එක තියෙන Swedish ID එකක ඒ Swedish ID එක ඔයගොල්ලන්ගේ නාමට තමයි ඒක ඒගොල්ලෝ post කරන්නේ. ඉතින් එහෙම post කරන්න ඕගොල්ලන්ට address එකක් තියෙන්න ඕනේ. ඊළඟට ඒගොල්ලෝ ඔයගොල්ලන්ව civil registry එකේ register කරනවා. ඒ register කරන වෙලාවෙදී ඔයගොල්ලන්ගේ address එකත් එක්ක තමයි register වෙන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් දැන් මගේ නමින් වුණත් මෙහි search කරොත් එහෙම ඔයගොල්ලන්ට මගේ address එක, මං ඉන්න apartment එක හැම detail එකක්ම මෙහි තියෙන වෙබ්සයිට් වලින් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ සමහර විට අපි හිතමු යාළුවෙක්ගේ ඇඩ්‍රස් එකක් හරි වෙන කාගේ හරි ඇඩ්‍රස් එකක් දීලා රෙජිස්ටර් කරොත් එහෙම ඔයගොල්ලන්ට පස්සේ ආපහු ස්කැටර් එකට ගිහලා ඒ ඇඩ්‍රස් එක වෙනස් කරන්න ඕනේ. ඉතින් මම හරියටම දන්නේ ඔයගොල්ලන්ගේ Swedish personal number තියෙන එහෙම නැත්නම් Swedish ID එක යාළුවෙක්ගේ ගෙදරට හරි එහෙම නැත්නම් ආ දන්න කෙනෙක්ගේ ගෙදරට එවන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ස්කැටර් එකට එකෙන් මම එක සැරයක් අහලා බලුවා ඒගොල්ලෝ රෙකමෙන්ඩ් කරේ නැහැ ඒක. ඉතින් මම ඒ ගැන හරියටම 100%ක් විස්තර දන්නේ නැහැ. මම හිතන්නේ හිතට එහෙම ගෙවලා ඉතින් ඔයාලන් ටෙම්පරරි ඇඩ්‍රස් එකකට ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ Airbnb එකක ඉන්නවා නම් ඔයා ඒ Airbnb එකේ ඇඩ්‍රස් එක දීලා ඒක ගෙන්න ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒක. ඉතින් ඒක ඒක ලොකු විස්තරයක් මම දන්නේ නැහැ. ඉතින් ඊළඟට ඔයාලෝ බැංක ID එක ඊළඟට ස්කැටවගට් එකෙන් පර්සනල් නම්බර් එක ගෙදෙට්ට ආවට පස්සේ ඊළඟ කරන ප්‍රධාන දේ තමයි බැංක ID එක හදන එක. ඉතින් බැංක ID එක හදන ලායිත් බැංකුවෙන් ඕලංගේ ඇඩ්‍රස් එක ඉල්ලනවා. මොකද බැංක් කාඩ් එකේ වන්නේ හැම ඉන්ෆර්මේෂන් එකක්ම ඒගොල්ලන්ගේ බැංක් එකේ ඒගොල්ලෝ රෙජිස්ටර් කරගන්න හින්දා. ඉතින් මේ වගේ මේ 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 මෙහෙ එන්න කලින් අපාර්ට්මන්ට් එකක් රෙජිස්ටර් කරගන්නවා කියන එක ඉතාම වැදගත්. ඉතින් ඊළඟට මම ඕගලන්ට කියන්නම් මෙහෙ තියෙන හවුසින් contracts මොනවද කියලා. ඇත්තටම මෙහි housing contract වර්ග හතක් තියෙනවා. පළවෙනි එක තමයි first hand contract කියන්නේ. first hand contract කියලා Swedish වලින් කියන එක. ඉතින් first hand contract කියන්නේ ඔයා tenant වෙලා ඔයා කෙලින්ම landlord ගෙන් ඔයාගේ නමට apartment එකක් ඔයා rent කරන එක. ඒක තමයි most secured මේ housing contract එක මෙහි තියෙන. ඉතින් first hand contract එකට යන පුළුවන් නම් වඩා හොඳයි. සමහරවිට ඒක නොගිය කියලා ඒක ප්‍රශ්නයක්වත් නෑ. ඊළඟ තමයි second hand contract එක කියන්නේ. second hand contract එක කියන්නේ යම් කිසි පුද්ගලෙක් මේ Sweden වල ඉන්න එයා already house එකක් aran තියන landlord කෙනෙක්. එයා තමයි ඒකේ tenant. එයා ඒක ඔයාට rent කරන එක.
ඒක තමයි සෙකන්ඩ් හෑන් එහෙම නැත්නම් අන්ඩර් හෑන්ඩ් කොන්ට්‍රැක්ට් කරලා තමයි මෙහෙ ස්වීඩිස් වලින් කියන්නේ. ඉතින් ඒකට ගියාන් පස්සේ තියෙන රිස්ක් එක තමයි සාමාන්‍ය ස්ටුඩන්ට්ස්ලාට මේ ස්ටුඩන්ට් කොන්ට්‍රැක්ට් එකකට වගේ ගියොත් එහෙම මාස 10ක් තමයි මේ රෙන්ට් එක ගෙවන්න ඕනේ. සාමාන්‍ය සමයකදී මාස දෙකක් ඕලන් රෙන්ට් එක ගෙවන්න ඕනේ නැහැ. ගොඩක් යුනිවර්සිටිල් මම හැම යුනිවර්සිටි එකේ හැමදේ කියලා දන්නේ නැහැ. ඒතකොට මාස 10ක කොන්ට්‍රැක්ට් එකක් තමයි තියෙන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් ජූලි මාසෙ සහ ජූනි මාසේ භාගයක රෙන්ට් එකයි ජූලි මාසෙයි අගෝස්තු මාසේ භාගයකයි රෙන්ට් එක ගෙවන්න ඕනේ නැහැ. බට් ඔයගොල්ලෝ අන්ඩර්හෑන්ඩ් කොන්ට්‍රැක්ට් එකට ගියොත් එහෙම ඒකේ ඉන්න අර කලින් ටෙනන්ට් අර බෙනිෆිට් එක එයා ගන්නවා ඔයගොල්ලන් ඔයාගේ රෙන්ට් එක අරගෙන. ඉතින් ඔයත් එක්ක 1-to-1 කොන්ට්‍රැක්ට් එකක් එයා ගහනවා හැම මාසෙකම මෙච්චර ගණක් ගෙවන්න ඕනේ කියලා. අන්න එකයි අන්න ඒකේ තියෙන ඩ්‍රෝබැක් එක. ඉතින් සාමාන්‍ය මේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකට එහෙම අන්ඩර්හෑන්ඩ් කොන්ට්‍රැක්ට් එකක් වුණත් අවුලක් නැහැ. ඊළඟට තමයි සබ්ලෙටින් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අර අන්ඩර්හෑන්ඩ් කොන්ට්‍රැක්ට් එක වගේමයි එයාගේ ගෙදර කෑල්ලක් ඔයාට දෙනවා. එයා ගෙදර පැත්තක ඉන්නවා. සාමාන්‍ය පාර්ටිෂන් එකක් ගහලා හරි නැත්නම් කිචන් එක ෂෙයා කරගෙන හරි රූම් එකක් හරි ඔයාට ගෙදරින් කෑල්ලක් හරි ඔයාට දීලා එයාත් පැත්තක මේ වෙනම කෑල්ලක ගෙදර ඉන්නවා. එයාට වෙනම ඇඩ්‍රස් එකක් තියෙනවා. ඔයාට වෙනම ඇඩ්‍රස් එකක් තියෙනවා. එතකොට ඒව තමයි මේ සබ්ලෙටින් කියන්නේ. අරකේ වගේම තමයි මේ සබ්ලෙටින් එකත්. එතකොට ඊළඟට තියෙනවා මේ කෝපරේට් හවුසින් කියලා. කෝපරේට් හවුසින් කියන කොන්ට්‍රැක්ටේදී කරන්නේ එයාගේ ඔයයි ඔය අතර කොන්ට්‍රැක්ට් එක ගහනවා. එයා ඒ කියන්නේ ඕන ෂෙයා කරනවා ඇත්ත එක ගෙදර. ඒ කියන්නේ සබ්ලෙටින් වගේමයි එයා වෙනම රූම් එකක් එයාගෙන අපිට දෙනවා. සමහරවිට එයා ගෙදර ඉන්නෙත් නැහැ. අර එයා අර ඕනර්ෂිප් එක තියාගෙන මේ ප්‍රොපර්ටි එකේ රයිට් එක එයා ගන්නවා ඔක්කොම. ඒතකොට එයාගෙන අපිට තමයි ගෙදර ඇඩ්‍රස් එක ඔක්කොම තියෙන. එතකොට අර CO-C-O කියලා දාලා තියෙන සාමාන්‍යයෙන් එනකොට එයාගේ බාරය කියලා ලංකාවේ කියන්නේ. එතකොට එයාගේ නමට තමයි ඔක්කොම ලියුම් එන්නේ. ඔයාගේ නමත් යට දානවා. එයාගේ නමත් එක තමයි ඔයාට ලියුම් එන්නේ. එතකොට ඉතින් ඒකෙදිත් අර හවුස් ඕනර් අර බෙනිෆිට් එක ගන්නවා. අර මාස 10ක ගෙවන්න ඕනේ නැති කලේ ආ මාස 12කම ඕගොල්ලන්ගෙන් සල්ලි ගන්නවා. ඉතින් ඒකත් එච්චර හොඳ කොන්ට්‍රැක්ට් එකක් නෙවෙයි. ඊළඟට තියෙනවා ස්ටුඩන්ට් හවුසින් කියන එක. ස්ටුඩන්ට් හවුසින් එකත් ෆස්ට් හෑන්ඩ් කොන්ට්‍රැක්ට් එකක් වගේ එකක් ගොඩක් සිකියුර්ඩ් කොන්ට්‍රැක්ට් එකක්. සාමාන්‍ය ස්ටුඩන්ට් හවුසින් එකක් ගන්න පුළුවන් නම් ඔයාලට මේ හවුසින් එකේ ගාණත් අඩුයි. ඒගොල්ලෝ සාර මාස 10ක බෙනිෆිට් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ලයිට් බිල්, වතුර බිල් ඒ වගේ තව ඇඩ් වෙන දේවල් තියෙනවා නම් ඒවත් ටිකක් අඩු වෙනවා ඉතින්. ඊළඟට තියෙනවා මේ ටෙම්පරරි කොන්ට්‍රැක්ට්ස් කියලා. ඒ ටෙම්පරරි කොන්ට්‍රැක්ට් එක එයාට හවුසින් කොන්ට්‍රැක්ට් එක පටන් ගන්න දවසයි එන් කරන දවසයි තියෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් ඒගොල්ලෝ මාස 3කට 6කට 5කට යා මේ රටින් පිට වෙනවා නම් හරි ආ මේ රටේ යාට වෙන ගෙදරක් තියෙනවා අලුතින් ගියක් අරගෙන තියෙනවා යා. එයාට සාමාන්‍ය මෙහි ස්වීඩන් වල ඕගොල්ලෝ ගෙදරින් වැකේට් වෙනවා නම් ඒ කියන්නේ අයින් වෙනවා නම් මාස 3ක නෝටිස් පීරියඩ් එකක් දෙන්න ඕන. ඒ මාස 3ේ නෝටිස් පීරියඩ් එක යා කාට හරි දීලා ඒක යා කම්පෙන්සේට් කරන එකක් තියෙනවා. ඒවා තමයි අර ෂෝට් ටර්ම් කොන්ට්‍රැක්ට් වල වෙන්නේ ටෙම්පරරි කොන්ට්‍රැක්ට් වල. එතකොට ඒක ඇත්තනම් ෂෝට් ටර්ම්. ඒක සමහරට මාස 3ක් හරි වෙන්න පුළුවන්. එයාට සාමාන්‍ය කල් තියෙනවා නම් මාස 6ක් වෙන්න පුළුවන්. ඒතර යා කියන දවසට ඔයා ගෙදරින් අල්ල හැත්තලා ඉන්නෝනේ ඒ ෂෝට් ටර්ම් කොන්ට්‍රැක්ට් එකේදී. ඊළඟට තමයි මේ පුලි ෆර්නිෂ් කොන්ට්‍රැක්ට්. පුලි ෆර්නිෂ් කොන්ට්‍රැක්ට් එකක් සාමාන්‍යයෙන් ෆස්ට් හෑන්ඩ් එකක් හරි ස්ටුඩන්ට් කොන්ට්‍රැක්ට් හරි මොකක් ඕනයක් වෙන්න පුළුවන්. ඒකෙදී ඔයාලන්ට ගෙදරට අවශ්‍ය හැම බඩු ඔක්කොම හම්බෙනවා. ඇඳවල් ඇඳේ ඉඳලා හැම දෙයක්ම හම්බෙනවා. ඉතින් මේකේ අර ප්ලස් පොයින්ට් වගේ මේ මයිනස් ඒ කියන්නේ ඩ්‍රෝබැක්ස් උත් තියෙනවා. මොකද මේ සාමාන්‍යයෙන් වා එයාගේ ෆර්නිචර් සාමාන්‍ය සෙටි එකක් තියෙනවා කෝෂ් එකක් තියෙනවා ඒක ඔක්කොම පාවිච්චි කරද්දී ඔය බබාලත් එක්ක වගේ ආවනම් බබාලා හලනවා සමහරට අර ඇඳි සමහර බබා චූදාන වල දාන්න පොඩි ළමයි එහෙම ඉන්නවා නම් ඉතින් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ගෙදරින් අයින් වෙලා යද්දී අර හවුස් ඕන්ට අර ඔක්කොම ගෙවන්න ඕන. අර සාමාන්‍ය අලුත් ඇඳක් සමහරට අරන් දෙන්නත් වෙන්නේ ඉඩ තියෙනවා. ඒකෙන්ද මම රෙකමෙන්ඩ් කරන්නේ සාමාන්‍යයෙන් ෆුලි ෆර්නිෂ් එකට යන්නේ කියලා. ඔයගොල්ලෝ තනියෙන් හරි සිංගල් හරි එහෙම නැත්නම් හස්බන්ඩ් ඇන් වයිෆ් විතරක් වගේ එනවනම් ෆුලි ෆර්නිෂ් කොන්ට්‍රැක්ට් එකට ගියාට කමක් නැහැ. ඒක ලොකු අවුලක් නැහැ. ඉතින් සාමාන්‍ය රෙන්ට් එකේ ඉතින් ගාණ වැඩි එතකොට. ඉතින් අර මම කලින් කිව්වාගේ දැන් මේ ඔයගොල්ලන්ට මේ හවුසින් කොන්ට්‍රැක්ට් එක අරගත්තට පස්සේ ඔයගොල්ලෝ හවුසින් කොන්ට්‍රැක්ට් එකෙන් යද්දි එළියට යද්දි normally 3 month notice period එකක් දෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට ඊට කලින්
පාර්ටමට කම්බවන වනත් ඔ අර ත්‍රීමන් නෝටිස් පිරනට බවන්් හිල් වෙලා හිද ඔලන මහතුනක් අනිවාරෙන් ගවන්න ඕන්න ඒකන්ද එක හවස්සයකින් තව හවසේකට සිිප්ටෙද්ද ඒක හොඳ මතක තියාගන්න මොකද දැන් හවසින් කොට්‍රක්කට ආවාගෙන යන්න ලේසිනෑ ඒකන්ද ම ගොලට කියන එන්නකොට හරි විදියට හරි කොට්‍රහැකට එන්න අර දීර් කාලන අවරු දෙකක්කාරය වලන් මස්ටකන්න අවරු දෙකක්කාරි තුනක්කාරය ඉන්න බලාගන්න අර දීර්ක කොට්‍රක්රන එක වැදගත් ඉති ඒක තමයි හවසින් කොන්ට්‍රක්ස් ඉති මම දැන් ඕගලන්ට ඊළඟට එක්ස්පලේන් කරන්න කොහොමද මේ හවසින් කොන්ට්‍රක් එකට ඇප්ලයි කරන්න කියලා ඉතින් ඇප්ලයි කරද්දී දැන් මං මේ ස්ටන් කෙනෙගේ මෙදා පාර සිලෙක්ටච් එකෙක් වෙස්ටරෝස්සල යුනිසිටිය එකක ඉති එයාගේ ලෙටර් එක්සෙප්ටන්ස් එක කියන්නේ ඇඩමිෂන් ඩොට්ස් එක අප ලෙටර් එක්සෙප්ටන්ස එක මල්ලඟ තිනම ඒ කර ඒක යුස් කළතෑ මේ එයා ඩිටල් ෆිල් කලතෑ මේ මේ ෆිල් කරන්නේ ඇතර මේ ඩමයක් ඉතින් මඟට කලින්කු වගේ මැලඩාල නු සිටකට ඇඩමිට් වෙච්ච ස්ටුවන් කෙනෙක්ගේ ඇඩමිසල් ලෙට කරගන තමයි ම මෙතන මේ රිස්ටෙන් හදන්නේ ම මුලින්ම මගේ මේ වීඩිය එක අන්තිමට තියෙන ස්ටන පාටබන දෙනව වෙබ්සයිට් එක සිරට් කල ගුගල්ලිගේ සරච් කල මං තැන්ට මේ ලොග්ගලා ලොග්ගල ගැන එට වුණා එතකොට ගියම් පස්සේ ගොලන්ගේ මේ හයගොලන් හවසින් කම්පනය ගැන ඩීටල් ඔක්කම තිනවා වකට පාර්ටමන් ස්ටන් හවසින් මනවත් තියන්නේ අරම කියල ඔක්කම තියෙනවා මං මයි පේ ඔපෂන් එකට ගිහිල්ලා වන එතන මත රිස්ටක ඔපෂන් එකට ගිහිල්ල ම ස්ටට ක රිස්ට හදන්නේ ඒ රෙජිස්ට වෙද්ද ඇත්තරම හෝලන්ට පර්සන නම්බ එක නැතිහින්ද පර්සන නම්බ එක නෑහින් ඔප්ෂන් එක සිලෙට් කරන්න එතකොට පර්සන නම්බ කිල්ලන්න ඇති සාමාන්‍යෙන් වගේ බර්දක යසනයම එක බර්දක පාසෝඩ් එකක් ඊමේල් එක කියවගේ අර සාමාන්‍යෙන් නෝමලි අපි ඊමේල් එක කවුන්ටක් වගේ දෙයක් හදනකොට ෆිල් කරන්න ඕනි ඒවතමයි දාන්න ඕනි තිමිතට ඊට පස්සෙත් එහයකට ගියම් පස්සේ ස්ටුවන පාර්ට්මන්් කියන එක සිලෙට් කරන්න යසනම් ඊමේල් අයිඩ සිප් කෝඩ් අරෝම ඉතින් අර නොමලි ඔගොල්ලු අපිකෂණය පිල් කරදි දානවතයි දාන්න තියෙන්නේ ඉන්කම් කෙනෙක මේ ස්විඩිස් කෝනෝල්ට ඔලන්ගේ තියෙන ගාන ඔලගේ බැංක කවන්ට් එක තියෙන ගාන හරි අගේ ජුබ්බිකින් හම්බෙන ගාන දාන්න සාමාන්ටයක් වැඩි ගාන දාන මොකද කෝන ලක්ෂ තුනක් වත් අඩු ගාන දාන්න එතකොට ඒගොල්ලෝ දන්න වාට සාමානය සල්ලි තිනම ස්ටුවන් ෆියක් ගෙවාගෙන යන්න කර ඒක හොඳ ප්ලස් පොයින්ටක් ඉතින් එළඟට කරන්ට එකමඩේෂන් සිලෙට් කරද්දී මේ ඔප්ෂන් ගණනාවක් තියෙනවා ඕල තෙනස කියන එක දැන් ඕරඩ ඔවුල පාන්ට්මට් එකන්න ටෙනස කියන ඔප්ෂන් එකට යන්න පා මොකද ඒගොල්ලු අහනවාට පස්ස ගොල්ලන්ගෙන් කලින් ලෑන් ලෝඩ්ග නේම් එක ඇඩ්‍රස් එක ඊමේල් කියන එක ඒකන්ද ඒ ඔප්ෂන් එකට යන්න පා ෆිල් කරද්දී ඕලු අම්ම තාත්තක ඉන්නවා හරි නැත ඕලන්ගේ හවස්සයක ඉන්නවා කියන එක යෝ ඔප්ෂන් එකට යන්න ටෙලිෆෝන් නම් එක ෆිල් කරද්දි මේ අරගුලන්ගේ තියෙන ෆෝමට් එකටම ෆිල් කරන්න ඇත්තම් මේ ඉර මැසජස්සෙනවාවලන්ට සමහර ඔප්ෂන් සිතින් ඇතරම කම්පාසරි නෑම රෙට් කල තිනවා කම්පාසරි තිමන් මෙතන ස්කූල් එක විදිරදාන්නත් මැලඩාන නුණු සිටි කෙනෙක්මයි මගේ ඩුකේෂන් එක කෝස් එක මොකන්ද කියන එක දානවා මම එඩුකේෂන එක ස්ටාර්ට් කරම් ඩේට් එක දානවා නම්බර් ඔෆ් චිල්රන් ෆැමිලියක ඇඩල්ස් ලකි කෙනෙක් ඉන්නවාද ඒ වගේ සාමාන්‍යෙන් නෝමලි ෆිල් කරනේ තමයි දාන්නේ ඊළඟට මේ යට තියෙනවා මේ ඒරියස් කියන එක ඒරියස් කියන එක සිලෙක්ට් කරද්දී ඔයගොල්ලන්ගේ යුනිවර්සිටි එක ළඟට ඒරියා එකක් සිලෙක්ට් කරගන්න මොකද නැත්තම් සාමාන්‍ය වට බස් කාඩ් එකක් වගේ අරගෙන ඒකටත් වැඩිම ගෙදමක් දරන්න වෙනවා දැන් මේ පෙන්වන්නේ අතර මම අර සිලෙක්ට් එක ස්ටුඩන්ට් ගේ ඇඩ්මිෂන් ලෙටර් එක එයා සිලෙක්ට් තියෙන මැලඩාල යුනිවර්සිටි එකට අතරම මම මේ නිකන් මේ රෑන්ඩම්ලි දැන් මේ සිලෙක්ට් කරගන්න ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන හින්දා මෙතන මැක්සිමම් රෙන්ට් එක අර ප්ලෝස් වගේ දාදි ලිෆ්ට් එකක් තියෙන එකක් යස් කියලා දාන්න මොකද නැත්නම් අර බඩු හැමරෙන් ඇද්දි ඔර ට්‍රාන්ස්පෝර්ට් කරද්දි ගොඩක් දුර මේ උස්සන් යනවා ඉතින් අර සාමාන්‍ය ප්ලෝස් ගන්න වැඩි නම් අනිවාර්යයෙන්ම මේ ලිෆ්ට් එකක් යූස් කරන එක දාන්න ඉතින් මේ අදර් කියන ඔප්ෂන් එකේදී
දෙන්න ඕනේ ඔයගොල්ල මොන ඇයි මේකට මේ මේ මේකට මේ ඒජන්ට්ලි මේ අපාර්ට්මන්ට් එක ඕනේ අය කියන එක. සාමාන්‍ය අනිත් එක මට කියන්න මතුණා සාමාන්‍ය ස්ටොක්හෝම් වගේ සිටි එකේ ඉන්නවනම් ඈතින් අපාර්ට්මන්ට් එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ කිලෝමීටර් 20 30 ස්ටුඩන්ට්ලා යනවා සාමාන්‍ය. ඒක නිසා ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ ඉතින් අතට. සාමාන්‍ය වෙන ඈත සිටි එකේ ඉන්නවනම් වැක්වා බෝරාස් ඒ වගේ සිටි එකේ ඉන්නවනම් ළඟ තැනකින් අපාර්ට්මන්ට් එකක් ගන්න එක බෙනිෆිට් එකක් තියෙනවා ඔයගලන්ට. මොකද කෝස් වර්ක් කරද්දී ස්ටුඩන්ට්ලා තමයි ලෙක්චර්ස් යන්නේ කොහොමද කියන එකට ලේසියෙන් ඒ වැඩ ටික කරගන්න පුළුවන්. දැන් මේ මෙතන පෙන්නන්නේ මේ අර අවේලබල් වේකන්සීස්. ඔයගේ අර මයි පේජ් එකට ගියාට පස්සේ ඒ ටික පෙන්නනවා ඊට පස්සේ. දැන් මේ වගේ අපාර්ට්මන්ට් එකක් සිලෙක්ට් කරලා ඔයගේ එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් කියන එක දෙන්න ඕනේ. අන්න ඒක කරන් තමයි හදන්නේ. මම මෙතන පෙන්නනවා මේ අපාර්ට්මන්ට් එකේ ඔකියුපන්සි ඩේට් එක, රෙන්ට් එක. ඒ සාමාන්‍යයෙන් අඩුම ඒවට ඉල්ලුම වැඩි සමාල්ලාට. ඒක නිසා අර ඒකත් කල්පනාකාර වෙලා අර ස්ටුඩන්ට් කිව් එකත් ඔයගලන්ට මේක දැන් මම මෙතන පෙන්නන්නේ නැහැ. ඔයගලන්ට මේක ටිකක් අර පොඩි ටිකක් කාලයක් ගත කරද්දී ඔයගලන්ට පේනවා. දැන් මම අර කලින් කුවාගේ එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් එක දුන්නා මේ 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 ගෙදෙට්ට. එතකොට ඕන අපිට ඕන අපෝ එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඩිලීට් ඉන්ට්‍රස්ට් එක ඩිලීට් කරගන්න පුළුවන්. ඊළඟට මම මෙතන පෙන්නන්නේ මේ ඒ වගේම තවකයක් මම එතනට එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් එක දෙන්න හදද්දී එකකින් පොඩි error message එකක් එනවා. ඒ මොකද error message එක ඉන්නේ අපේ admission letter එක. ඒ කියන්නේ admission.sc එකෙන් අපි download කරගත්ත letter එක ඒගොල්ලන්ට submit කරගත්තේ නැති හින්දා ඒක ඒගොල්ලෝ ඔයා ඒගොල්ලන්ට email එකක් දාලා කියන්න මේ මගේ මේ admission letter එක මේක මේ මේක මගේ account එක register කරන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ register කළා කලයි කියලා වට ඊමේල් එකක් කරන. ඊට පස්සේ ඕගලන්ට ඕන තරම් සාමාන්‍ය පහක් හයක් වගේ හවුසින් වලට ඇප්ලයි කරලා මේ කිව් එකේ ඉන්න පුළුවන්. කිව් පොයින්ට් වැඩි කරගන්න තනට ඕගලන්ට තියෙන මේ ගියක් හම්බෙන්න තියෙන chances වැඩි. ඒකෙන් තමයි ඉක්මනට register වෙන්න කියලා තමයි මට කියන්න තියෙන මෙතනදී. ඊළඟට අපි බලමු අර මං කලින් කිව්වාගේ තියෙන මේ housing companies. එහෙම නැත්නම් city wise මං අර මුලින්ම කිව්වා මේ housing companies වලට මං හැදුවා කියලා sheet එකක්. ඒක ඕගොල්ලෝ බලලා ඒක හා සම්බන්ධ තියෙන universities වලට ඕගොල්ලෝ apply කරන්න. ඉතින් අර මං ඉතින් ඒකේ පළවෙනි page එකේ තමයි තියෙන්නේ මේ සාමාන්‍යයෙන් common housing contracts දෙන companies. ඒව අතර මට කියන්න ඕන දෙයක් තමයි මේ Facebook marketplace එක කියලා ගන්න එකක් තියෙන ඕලන්ට ඒකෙත් රෙජිස්ටර්ලා මෙහි හවුසින් දෙන කම්පැනිස් හොයාගන්න පුළුවන්. ඒ හවුසින් දෙන කම්පැනි එකේ ඒගොල්ලන්ගේ ටෙනන්ට්ස් සාමාන්‍ය සබ්ලෙට් හරි එහෙම නැත්නම් එතන ඇත්තේ සෙකන්ඩ් හෑන්ඩ් කොන්ට්‍රැක් තමයි තියෙන්නේ මේ Facebook marketplace එකේ නම්. එතකොට ඒ ටෙනන්ට් සෝරි ලෑන්ඩ් ඕනර් කන්ටැක්ට් කරලා ඔයගලන්ට එන දවසේ කියලා ඔයගලන්ගේ රික්වයර්මන්ට් එක කියලා පුළුවන් තරම් අතර යාට කන්වින්ස් කරලා බලලා ගියක්කට සෙට් කරගන්න බලන්න. ඒ වගේම තමයි බ්ලොකට් කියලා සයිට් එකක් තියෙනවා. කාසා කියලා සයිට් එකක් තියෙනවා. ඒවත් අර ගොඩක් වෙලාවට පර්ස් හෑන්ඩ් බ්ලොකට් එකේ නම් තමයිලට පර්ස් හෑන්ඩ් තියෙන්න පුළුවන්. ගොඩක් තියෙන්නේ ඒ ඒ හැම එකම සෙකන්ඩ් හෑන්ඩ් කොන්ට්‍රැක් තමයි තියෙන්නේ. ඉතින් ඒවටත් ගිහිල්ලා මේ පුළුවන් තරම් ඉක්මනට රෙජිස්ටර් වෙන්න. ඊළඟට තව වැදගත් දෙයක් තමයි මේ හවුසින් කොන්ට්‍රැක් ගනිද්දී ඒ හවුසින් කොන්ට්‍රැක් එකට මොනවද ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් සමහර හවුසින් කොන්ට්‍රැක් වලට electricity included සමහරවට electricity included නෑ. දැන් මං ඉන්න apartment එකේ මට include heating included water included electricity included. ඒ කියන්නේ electricity එකට මට බිලක් එනවා වෙනම. internet එකට බිලක් එනවා වෙනම. සාමාන්‍යයෙන් අනිත් එක මේ internet එක ගැන කියද්දි මට මතක් වුණේ මේ ෆයිබර් ඔප්ටික් කනෙක්ෂන් එකක් තියෙනවා වඩා හොඳයි මොකද ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි හින්දා. එතකොට දැන් සාමාන්‍යයෙන් තමාර හවුස් තියෙනවා මේ මේ ඉලෙක්ට්‍රිසිටි බිල් දෙකක් එන ඒවා. දැන් මම වැක්කොල හිටිය වැක්කොල මම මේ යුනිවර්සිටි ආව දවස්වල මුලින්ම හිටිය එකේ ඉලෙක්ට්‍රිසිටි බිල් දෙකක් ආවා මට. ඉලෙක්ට්‍රිසිටි කියන්නේ ජෙනරේට් කරන කම්පැනිනේ ඩිස්ට්‍රිබියුෂන් කම්පැනිනේ දෙකෙම. ඉතින් ගොඩක් කම්පැනිවල ඒක තියෙන ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයගලන්ට වෝටර් බිල් ගෙවන්න වෙනවා නම් හීටින් වල බිල ගෙවන්න නම් ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්.
ඒ දෙක වෝයිඩ් කරන්න හවසින් කොන්ට්‍රක් ගනිද්දි ඉලෙක්සිටි බිල් දෙක් එන එක ලොකු ප්‍රශ්නයක් නෑ. දැන් මගේ දැම්මෙන් ඒ ගෙදෙට එන්නේ එක ඉලෙක්සිටි බිල් එකයි, ඉන්ටර්නෙට් බිල් එකයි දෙක විතරයි එන්නේ. ඒ ඒක ඒකත් ලොකු ගැටලුවක් නෑ. අන්න ඉතින් මට ඇත්තටම ඔච්චරයි ඔයගලන්ට කියන්න ඕලා තිබ්බේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් ඉන්ට්‍රෙස්ටිං වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මේකට ලයික් එකක් දාන්න, මගේ චැනල් එක දැන්ට සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මේ වගේ ලස්සන වැදගත් වීඩියෝ වලින් අපි ඉදිරියට අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. මේ මේ ඔයගලන්ට මෙහෙ එන හැම පාත්වයක ඒ ටු සෙට් මම විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආවිල්ලා ජොබ් එකක් හොයාගන්න කොහොමද කොහොමද මොකද්ද කරන ඇප්‍රෝච් එක ජොබ් එකක් හොයාගන්න, මේ සිටිසන්ෂිප් එක සහ PR එක ගන්න පාත් එකේදී මොනවද ඔයගොල්ලෝ ගන්න තියෙන රික්වයර්මන්ට්ස්, ඒ හැම එකක්ම මම ඔයගලන්ට ගයිඩ්ලයින්ස් දෙනවා කොහොමද කරන්න කියලා. ඉතින් ඔයාලා දිගටම බලන්න ඔයගලගේ මේ හවුසින් කොන්ට්‍රැක්ට්ස් සම්බන්ධව මම මේක විස්තර කරලා තියෙනවා ඊළඟ සෙක්ෂන් එකේදී මේ මේ වීඩියෝ එකේම. ඒක දිගටම බලලා ඔයගොල්ලෝ අපාර්ට්මන්ට් සිටි වයිස් මම සැග්‍රිගේට් කරලා තියෙනවා යුනිවර්සිටි වයිස්, ඒවට ඇප්ලයි කරලා ඉක්මනින් අපාර්ට්මන්ට් එකක් හොයාගන්න. ඉතින් මේ අපි නැවත වීඩියෝ එකකින් එහෙනම් හමුවමු. එහෙනම් කලින් කිව්වාගේ මේ මේ සීට් එකේ මම ලිස්ට් ඔෆ් ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් ෆෝ ඊච් යුනිවර්සිටි ඉන් ඊච් සිටි සිටි වයිස් යුනිවර්සිටි වයිස් තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මම මේ පළවෙනිම පේජ් එකේ තියෙන්නේ කොමන් වෙබ්සයිට්ස්. සමහරට මෙතන කොමන් වෙබ්සයිට්ස් ගොඩක් ඒවා හැම සිටි එකකින් වගේ තියෙන්න පුළුවන්. මට ඒක හරියට තියන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ වෙබ්සයිට් එකට ඊච් වෙබ්සයිට් එකට ගිහිල්ලා බලලා මේ ඇප්ලයි කරන්න බලන්න. සාමාන්‍ය අර මම කලින් කිව්වාගේ බ්ලොකට්, ෆේස්බුක්, කාසා කියලා තියෙන ඒවා මේ ඒවත් මේ වෙබ්සයිට් ප්‍රයිස්වුඩ් මාකට් ප්ලේස් එක වගේ දේවා. ඒවයි තියෙන සාමාන්‍යයෙන් සෙකන්ඩ් හෑන්ඩ් කොන්ට්‍රැක්ට් හරි ගන්නුනේ ඒගොල්ලන්ගේ මේ ටිකට සල්ලි ගෙවන්න. ඉතින් මේ දිගට වීඩියෝ එක බලන්න. දැන් මම තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ හැම යුනිවර්සිටි එකක්ම වගේ මෙතන මේ 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 ප්‍රෙසන්ටේෂන් එකෙන් කවර් වෙනවා. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ යුනිවර්සිටි එක සබ්ලෙට් කොන්ට්‍රැක්ට් වගේ දේවල් ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරද්දී මේ ටිකක් ප්‍රවේශමෙන් ගනුදෙනු කරන්න. මොකද සමහරවිට කලින් සල්ලි ගෙවන්න එපා, මේ ආවට පස්සේ සල්ලි ගෙවන්න. මේ සෙකන්ඩ් හෑන්ඩ් කොන්ට්‍රැක්ට් ගනිද්දී විශේෂයෙන් මට කලින් කියන්න මත නැතුණා ඒක. ඒක නිසා මේ කල්පනාකාරී වගේ ඒවලන්ට සල්ලි ගෙවද්දී මේ සෙකන්ඩ් හෑන්ඩ් කොන්ට්‍රැක්ට් වලට සල්ලි ගෙවද්දී ආවට පස්සේ කීයක අතර ගත්තට පස්සේ සල්ලි ගෙවන්න. බට් නමුත් ඔයා මේ හවුසින් කම්පැනි එකක් වගේ ඒකින් දැන් මේ රෙජිස්ටර්ඩ් හරියමං විදිහට මේ ස්ටුඩන්ට් ඩිපාර්ට්මන්ට් එකක් වගේ ඒකද අනිවාර්යයෙන්ම සල්ලි ගෙවන එක ඉතාම වැදගත්. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ සල්ලි ගෙවයි කියන එක මුලින්ම. සල්ලි ගෙවි නැතොත් එහෙම ඩිපාර්ට්මන්ට් එක ඔයගොල්ලන්ට හම්බුනට පස්සේ ඒගොල්ලෝ ඩිපාර්ට්මන්ට් එක දෙන්නේ. ආවට පස්සෙත් ඔයාලට කත් පුළුවන් නම් කතා කරගන්න. ආවට පස්සේ සල්ලි ගෙවන්න හරි ඒ වගේ ඔප්ෂන් තියනවාද කියලා තේ මට හරියටම දන්නේ නැහැ. මම දන්න හැටියට ඒගොල්ලෝ ලංකාවෙන් ඒගොල්ලන් account එකට සල්ලි ගෙවන එක බලාපොරොත්තු වෙනවා. සල්ලි ගෙවද්දිත් ඉතින් අර ඒගොල්ලෝ දෙනවා van giro එක ඒගොල්ලන් ඉමු නැත්නම් account number එක, bank එකේ name එක, OCR number එකක් හරි reference number එකක් හරි ඔයාලට දෙනවා, SIF code එක, IBAN number එක, set එක ඔයගොල්ලෝ ඉල්ල ගන්න ඕනේ ඒගොල්ලන්ගේ මේ සල්ලි ගෙවන්න. ඉතින් මේ දිගටම වීඩියෝ එක බලන්න. දැන් මම තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ හැම යුනිවර්සිටි එකකම වගේ මෙතන මේ 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 ප්‍රෙසන්ටේෂන් එකෙන් කවර් වෙනවා. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ යුනිවර්සිටි එකට අදාළව පාට් එකට ගිහිල්ලා ඔයගොල්ලන් ඇප්ලයි කරන්න දිගටම අර මම කිව්වාගේ රෙජිස්ටර් වෙන්න. Thank you.
Thank you.